දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මෙවන විට ජලාශය කිහිපයක වාන්තරුට විවෘතව පවතිනවා. කාසල් රී සහ මාවුසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාවත් සමග කැනියුන් ජලාශයේ වාන්තරුට දෙකක් අඟල් 6 බැගින් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා. මැදම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දුරටුවක් විවෘත කර ඇති බව එම ජලාශ බහර ඉංජිනේරුවන් පවසනවා. රාජංගනේ ජලාශයේ අඩි දෙක බැගින් වාන්දුරටු හතරක් තවදුරටත් විවෘතයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අම්බලන්වත්ත, හිරිබුර, කහදුවවත්ත යන ප්‍රදේශවල මාර්ග මෙලෙස ජලයෙන් යට වී තිබුණා. දිවයින ආසන්නයේ බෙංගාල බුක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙනවා පහළවායි ගෝලයේ කැළඹෙන ස්වභාවයක්. මේ තත්ත්වය හෙට දිනේ වෙනකොට අඩුපින්න කලාපයක් බවට පරිවර්තනය වෙමින් වයඹ දිශාවට ගමන් කරන බව තමයි අපිට පෙන්눔 කරන්නේ. කෙසේ නමුත් මේ දිවයිනට ක්‍රමක්‍රමයෙන් ලංවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව තියෙන හැකියාවක් තියෙනවා. මේ තත්ත්වයට ඇත්තේ දිවයිනේ විශේෂයෙන්ම උතුරු වයඹ බස්නාහිර සබරගමු මධ්‍යම ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. අතරින් පතර සූර්යාලෝකයේ වැටෙන අවස්ථාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වලත් විශේෂයෙන්ම අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් ඇති වෙනවා. ඌව මාතලේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල මේ තත්ත්වය තියෙන්න පුළුවන්. එතකොට එවැනි පළාත්වලත් සවස්ජාමයේ තියෙන වැසි වලින් මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. වැසි සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. එතන මේ වැසි තත්ත්වය ඉදිරි දින කීපය තුළදීම මේ ආකාරයට අඩුවෙඩි වෙමින් පවතින බව තමයි අපිට විශේෂයෙන් ජනතාවට මතක් කරන්න තියෙන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 9කට ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ විසින් නායමී අනුතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට එම නායම් අනුතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානයේ පැවසුවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.